තෙරුවන් සරණයි සදැහැති සුපින්නොත් ඔබ සැමට. සදැහැතුනි, මේ සමාජයට අප ජීවත්වන්නට හුරු කරනවා. ඒ ධර්මය තුළින් ජීවිතයේ ජයගන්න හැටි. නමුත් අපේ අනාගත පරම්පරාවට ඔබ හිතන්න ඇත්තෙන්ම ජීවිතයේ ජයගන්න හැටි ඔබ ඔවුන්ට සිහිපත් කර දුන්නාද? එසේනම් ඔබට එය සිතන්නට ඉඩ තබමින් අපි අනාගතයේ බාරගන්නට ඉන්න පුංචි මල් කැකුළු වෙනුවෙන් සෑම සෙනසුරාදා දිනකම ලෝතිරින බුදුමග වැඩසටහනින් ගෙනෙන ළමා වැඩසටහන අදත්ම ලෙසින් ආරම්භ වෙනවා. සදැහැතුනි, බොහෝ දෙනා මේ ළමා වැඩසටහන පිළිබඳව අපෙන් බොහෝ ප්‍රශ්න විමසනවා. ඒ නිසාවෙන් අපි අඛණ්ඩව මේ වැඩසටහන ඔබ වෙනුවෙන් සංවේදනය කරන්නට සූදානම් වග ඔබට සිහිපත් කරමින් ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙමින් අද දවසේ අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව තම් සභා මස්තකයට පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ ලෝදිනන පුදුමක වැඩසටහනේ ළමා වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ නිරන්තරයෙන්ම බෞද්ධ හා ගුවන් විදුලි, ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ හා රූපවාහිනිය සමගින් රැඳෙන ලෝදිනන පුදුමක වැඩසටහන ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණලාභී සදැහැති පිනැති පිරිසක්. එසේනම් මේ ආරාධනය මෙතැන් සිට අද දවසේ පුංචි දරුවන් වෙනුවෙන් ලෝදිනන පුදුමක වැඩසටහනේ අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, ඒ වගේම අපේ දයාබර දුවරුනි පුත්වරුනි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ අද දවසෙත් අපේ දරුවන්ට අපේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා අපි මේ සාකච්ඡා කරන වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන් දෙක තමයි මේ සිද්ධ වෙමින් තියෙන්නේ. ලෝදින්න බුදුමග වැඩසටහන් මාලාව අපි දන්නවා දෙසැම්බර් 31 වෙනකොට ඉවර වෙනවා. ඒකින්ද අපි කල්පනා කරේ අපි මේ දවස් ටිකේ කතා කරපු කාරණා සාරාංශයක් වශයෙන් නැවත අපේ දරුවන්ට මතක් කරලා දෙන්න. මොකද මේ වෙනකොට කරගෙන යන වැඩපිළිවෙලක් ඇති. ඉතින් අපි දරුවන්ට මතක් කරනවා, දරුවන්ට අවශ්‍ය නම් තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා අපේ දෙමව්පියන්ට කියලා අපේ පොදු දුරකථන අංකයට අපි සජීවී වැඩසටහනේදී ලබා දෙන දුරකථන අංකයට නැවත වාරයක් තමන්ට යම් කිසි පෞද්ගලික උපදෙසක් ඕන නම් ඒ උපදෙස ලබා දෙන්න කතා කරන්න, නැත්නම් බෞද්ධ මාධ්‍යාලයට ඒ අවශ්‍ය කරන ලිපි මගින් හෝ ඒ ගැටලු තියෙනවා නම් තමන්ගේ ජීවිතයට අදාළව ඒවා විමසන්ඩ අපිට පුළුවන්කම තියෙනවා ඒ ගැටලු निराකරණය කරලා දෙන්න. දැනට අපි කතා කරපු දේවල් වල වටිනම කාරණාව තමයි අපි අද සාකච්ඡාවට ගන්නේ නැවත වතාවක් ඒ කාරණාව සඳහා තමන්ගේ පැත්තෙන් දෙමව්පියොත් දරුවන්ට උදව් උපකාර කරන්න ඕනේ කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. ඊළඟට මේක අපි දැනගත්තට පස්සේ දෙමව්පියන්ටත් පුළුවන්කම තියෙන්න ඕනේ මේ කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ අනුව තමන්ගේ ජීවිතයත් වර්ධනය කරගන්න ඒක රාශි වෙලා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හොඳයි, දැන් අපි බලමු මොකක්ද අපි කතා කරේ මුලින්දම්ම. අපි පළවෙනියෙන් අපේ දරුවන්ට කිව්වේ තමන්ගේ ජීවිතේට අරමුණක් ඇති කරගන්න කියලායි. අරමුණක් නැති අය අරමුණක් ඇති කරගන්න කියලායි. ඉතින් ඇත්තටම පැහැදිලිවම හැම කෙනෙකුටම ජීවිත අරමුණක් තියෙන්න ඕනේ.
ඒ ජීවිත අරමුණට යන්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල හැදෙන්නේ එතකොටයි. අරමුණක් නැති කෙනෙක් හරියට නිකන් හුළඟේ යන කොළයක් වගේ. හුළං යන යන අතට යන කොළයක් වගේ හුඟාක් වැඩිහිටි අයත් මොකද කරන්නේ, ඒ වගේ කිසි අරමුණක් නැතුව ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකින්ද අපේ දරුවෝ දැම්මම ඉඳන් තමන්ගේ ජීවිත අරමුණක් මම වෛද්‍යවරයෙක් වෙනවා, මම ඉංජිනේරුවෙක් වෙනවා, මම නීතිඥයෙක් වෙනවා, මම මේ වගේ කඩයිමකට යනවා කියලා අරමුණක් ඇති කරගන්න ජීවිතේ මෙන්න මේ தත්තර පත් වෙනවා කියලා. ඊට පස්සේ අපි දරුවන්ට කතා මතක් කරේ අරමුණට යන්න හැමෝටම අරමුණු ඇති කරගන්න ඔක්කොටම අරමුණට යන්න හම්බෙන්නේ නැහැ කියන එක. එහෙම අරමුණු කරගන්න ඔක්කොම දිනන්නේ නැහැ. ඔක්කොටම දිනන්න බැරි වෙනවා. බැරි වෙන්න හේතු ගොඩක් තියෙනවා. ජීවිතේ අරමුණකට යනවා කියන්නේ හරියට නිකන් මැරතන් එකක් දිනනවා වගේ කියලා මතක තියාගන්න කියලා මම කියලා තියෙනවා ළමයින්ට. මැරතන් එකක් දුවනවා වගේ කියලා කියන්නේ බලන්න සමහර අය පටන් ගන්නකොට වේගෙන් දුවලා. සමහර අය හිමීෙන් දුවලා. හැබැයි දිනන කෙනා මුලදි පේන්නේ නැහැ. මුලදි ඔක්කොම ගොඩේ ඉන්න ඉස්සලා මහ වේගෙන් දුවලා අපි හිතන මෙයා තමයි දිනන්නේ කියලා හයියෙන් දුවලා. හයියෙන් දුවපු කට්ටියට වැඩි දුර දුවන්න හම්බෙන්නේ නැහැ. ඉතින් දිනන කෙනා සාමාන්‍යයෙන් මතුවලා පේන්නේ හරියට භාගයකටත් වැඩි එහාට ගියාට පස්සේ ඔන්න තේරෙනවා දැන් එයා පොඩ්ඩක් වේගය වැඩි කරලා තියෙනවා. ඒ වගේ අන්තිම ටිකේ මැරෙන්න වගේ දුවනවා. දැකලා තිය අපේ දුවලා පුතාලා නේද? සංවිධානාත්මකයි. එයාගේ ගමන සංවිධානාත්මකයි. එතකොට මුලදී එයා දුවන්නේම නැතුව හිටියොත් ඒක හරියන්නේ නැහැ. එක තැනක ඉඳලා හරියන්නේ නැහැ. නමුත් එයා දුවනවා. ඒ වගේ සමහර අය මුලදී දුවන්නේම නැහැ. විභාගයකට එහෙම මුලදී දුවන්නේම නැහැ. නේද? අන්තිම ටිකේ වේගෙන් දුවුවාට එතකොට යන්න ඕන කට්ටිය ගිහිල්ලා ඉවරයි. ඒකින්ද අපේ ජීවිතයේ සංවිධානාත්මක වෙන්න ඕනේ. ඒක හරියට ඔය මැරතන් එකක් දුවනවා වගේ. ඉතින් ඒකින්ද මේ මුලින්දම්ම අපේ අරමුණට ළඟා වෙන්න මේ ගන්න උත්සාහයද අපි ඊළඟට මතක් කරා. තව දෙයක් ඔතෙන්ට එකක් එකතු කරන්න ඕනේ හින්දා අපි අපේ දරුවන්ගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඔයාලා සන්තෝෂෙන්ද ඉගෙන ගන්නෙ? හුඟක් අය දුන්න උත්තරේ තමයි නැහැ. එතකොට අසන්තෝෂයෙන් ඉගෙන ගන්නෙ, සන්තෝෂයෙන් නෙවෙයි ඉගෙන ගන්නෙ. ඒක නිකන් එපා වෙලා වගේ කරන්නේ. පස්සේ අපි දරුවන්ගෙන් අහුව එහෙනම් නවත්තලා දාමු ඉගෙන ගන්න එක බෑ. නේද? ඔක්කොමලා කියන්නේ බෑ, ඒක නවත්තන්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ අසන්තෝෂයෙන්ම හැමදාම ඉන්නද කල්පනාව? තව අවුරුදු කීයක් ඉන්න වෙනවද? ඉගෙන ගන්න එක ඉවර වෙනකොට අවුරුදු 20ක් 25ක් විතර වෙයි. එහෙනම් අසන්තෝෂයෙන් ඉන්නද වෙන්නේ? වෙන නැද්ද ක්‍රමයක් කියලා අපි කතා කරා. මම හිතන්නේ අපේ දරුවන්ට මතක ඇති. එතකොට කතා වුණේ කොහොමද? හරි. අකමැත්තෙන් යමක් කරනවා නම් අසන්තෝෂෙන් කරන්නේ, කැමැත්තෙන් යමක් කරනවා නම් සන්තෝෂෙන් කරන්නේ. එහෙනම් අපි හිත වෙනස් කරමු. අකමැත්තෙන් නම් ඉගෙන ගන්න එකයි ඔය අසන්තෝෂය. එහෙනම් අපි අකමැත්ත වෙනුවට ඉගෙන ගන්න කැමැත්ත ඇති කරගන්නමු කියලා. ඒ කැමැත්ත ඇති කර ගැනීමෙන් සිද්ධ වෙන තව දෙයක් වෙන බව අපි අපේ දරුවන්ට පැහැදිලි කරලා දුන්නා. යමකට කැමැත්ත ඇති කරගත්තොත් ඒක වෙනවා. හරිද? අරමුණ. එතකොට අරමුණ කෙරෙහි කැමැත්තක් තිබ්බොත් තමයි ඒක වෙන්නේ. නිකම්ම අරමුණ ඇති කරගෙන බෑ. කැමැත්ත කියන එක ගැන අපි ගොඩක් කතා කරා අපේ දරුවන්ට මතක ඇති. එතකොට දැන් මම මේ කියනකොට බලන්න මතක් කරගන්න අපේ දුවලා පුතාලා දැන් කොහොමද අරමුණ කෙරෙහි කැමැත්ත? දැන් මාස ගාණක් අපි මේ කතා කරනවා. දැනට කොහොමද තමන්ගේ කැමැත්ත වර්ධනය කරගන්න කටයුතු කරලාද කියලා බලන්න. හරි. එතකොට කොහොමද මේ කැමැත්ත ඇති කරගන්නේ කියන එක, කොච්චර මේ කැමැත්ත ඇති කරගන්න ඕනද කියලත් අපි සාකච්ඡා කරා. කොච්චර දුරට ඇති කරගන්න ඕනද කියලා ඉස්සෙල්ලා අපි කතා කරමු. කොහොමද කැමැත්ත ඇති කරගන්නේ, ඇයි ඒ කැමැත්ත ඇති කරගන්නේ කියලා. හරිද? ඒක කරන් ඉස්සෙල්ලා අපි කතා වුණා දැනට කොච්චර කැමැත්ත තියෙනවද කියලා බලාගමු කියලා. ඉස්සෙල්ලාම යමක් වර්ධනය කරන්න නම් දැන් තියෙන தත්ත්වය බලාගන්න එපා. මේකට අපි පුංචි උපක්‍රමයක් යෙදුවා, පොඩි පරීක්ෂණයක් කරා. අපේ පුතාලට මතක ඇති මේ අරමුණ කොච්චර මතක් වෙනවද කියලා මම අහුවා. පාසලේ ගුරුවරයෙක් අපිට කියනවා ගණන් ටික හදාගෙන ඉන්න කියලා සිකුරාදා වෙද්දී. ඒ වගේම තව පණිවිඩයක් කියනවා සෙනසුරාදා තමයි අධ්‍යාපන චාරිකාව කියලා. කෝකද වැඩිපුර මතක් වෙන්නේ? දෙවෙනි එක මතක් වෙන්නේ. ඇයි ඒ? කැමති හින්දා. කැමති දෙයක් තියෙනවා අපිට වැඩිපුර ආර ගන්න මතක් වෙනවා. අපේ අරමුණට අපි කැමති කොච්චරද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ තමන්ට කොච්චර වාර ගන්න මතක් වෙනවද කියලා බලපුවාම. සමහර අයට අරමුණ මතක් වෙන්නේ දවසකට එක සැරයක් විතර. සමහර අය ඉන්න හැම්බෙලීම් වගේ මතක් වෙන අය. සමහර අයට දවසකට කීප වතාවක්. සමහර අයට සතියකට කීප වතාවක්. සමහර අයට දොස්තර කෙනෙක් එන්න ඉන්නව නම් මතක් වෙන්නේ දොස්තර කෙනෙක් දැක්කහම කියලාත් අපි කිව්වා. එහෙනම් තමන්ට බොහොම අඩුවෙන් නම් අරමුණ මතක් වෙන්නේ
ඒ අරමුණ කෙරෙහි කැමැත්ත අඩුයි කියලා තමම තීරණය කරගන්න ඕනේ. මේ ක්‍රමවේද අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. මේ දරුවන්ට විතරක් නෙවෙයි නේද, නිවන් දකින්න කැමැත්ත තියෙනවා කියලා අපි කියනවා නේද? කිව්වට නිකම් මතක් කරලා බලන්න කීසරයක් නම් කැමැත්ත ඇති වෙලා තියෙනවද කියලා. ඊයේ දවසේ මට නිවන් දකින්න ඕනේ කියලා කීසරයක් මතක් වුණාද කියලා බලන්න. පෙරේද මට නිවන් දකින්න ඕනේ කියලා ගිය සතියේ මට නිවන් දකින්න ඕනේ කියලා කීසරයක් මතක් වුණාද කියලා බලන්න. එහෙමනම් අනිත් අයටත් මේ කියන කාරණාව ගොඩාක්ම වටිනවා. හරිද? අනිත් අයටත් මේ කියන කාරණාව ගොඩාක් වටිනවා. ඉතින් ඒකින්ද අපි බලන්න ඕන චුට්ටක් තමන්ගේ කැමැත්ත කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න තියෙන ක්‍රමවේදය තමයි මේ අපිට මේ අපි මේ බැලුවේ. එතකොට බොහෝ දරුවෝ අපිට කිව්වා නෑ නෑ මට ගොඩක් කැමැත්ත ඇති වෙන නෑ කියලා. එහෙනම් අපේ කැමැත්ත අඩුයි නම් වැඩේ කරන්නේ නෑ. කැමැත්ත තියෙන වැඩේ අපි හැම වෙලේම කරන්න උත්සාහයක් ගන්නවා. වැඩක් යටින් යන වේගෙන් යන වැඩපිළිවෙල තමයි ඒ වැඩේ ගැන තියෙන කැමැත්ත. ඒක අපි බොහෝ කතා කරා. ඉතින් ඒකෙන්ද ඒක වර්ධනය කරගන්න කියලා අපි කිව්වා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි කොහොමද කැමැත්ත වැඩි කරගන්නේ කියලා කතා කරා. මම කෙටියෙන් කියන්නේ බොහෝ වාර ගණක් මේ කියලා තියෙන හින්දා කොහොමද අපි කැමැත්ත වැඩි කරගන්නේ කියලා කතා කරා. එතකොට කොහොමද කැමැත්ත වර්ධනය කරගන්නේ? අරමුණට මම ගියාම මට ඇති වෙන ලාභ, ඒ වගේම අරමුණට මට යන්න බැරි වුණොත් මට ඇති වෙන පාඩු මෙනෙහි කරන්න කියලා කිව්වා. එතකොට කවුරුත් බලන්න ඕනේ අන්න එහෙම අරමුණට යන්න පුළුවන් වෙනකොට මට ඇති වෙන ලාභත්, අරමුණට යන්න බැරි වෙනකොට මට ඇති වෙන පාඩුත් මෙනෙහි කරන්නේ කොහොමද? මම මගේ අරමුණට ගියොත් ඒ අරමුණ තුළ මට දැන් උදාහරණයක් විදිහට අපි ගත්තේ වෛද්‍යවරයෙක් කියලා කිව්වොත්, මං කිව්ව දරුවන්ට මම විශ්වවිද්‍යාලයට සමත් වුණා කියලා, උසස් පෙළ විභාගයෙන් සමත් වුණා කියලා දැනගන්න වෙලාව, මේ වෙලාව කියලා හිතලා මෙනෙහි කරන්න. මේ දැන් මම දැනගත්තා විශ්වවිද්‍යාලයට ගියාම, මේ විශ්වවිද්‍යාලයට යන්න මේ දැන් මම විභාගයෙන් සමත් වුණා කියලා ප්‍රමාණවත් ලකුණු ගත්තා කියලා දැනගත්තා. අන්න එහෙම දැනගත්ත වෙලාවේ මට ඇති වෙන හැඟීම මොකද්ද කියලා ඇස් දෙක පියාගෙන හොඳට මෙනෙහි කරන්න කිව්වා. අම්මට කියන හැටි, ගිහිලා සන්තෝෂ වෙන හැටි, ඊට පස්සේ තාත්තට කියන හැටි, ඒ කට්ටිය මාව වැළඳ ගන්න හැටි, වඳින හැටි, ඊට පස්සේ ගුරුවරුන්ට කියන හැටි, යාළුවන්ට කියන හැටි, ඥාතීන්ට කියන හැටි, ඊට පස්සේ ඇති වෙන සන්තෝෂය, ඒ වෙලාවෙ ඉඳන් කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද, ඊට පස්සේ පාසලට ගියාම ඇති වෙන ගෞරවය, ඒ වගේ ගොඩ දේවල්, ඒ වගේ හුඟක් දේවල් අපි මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි, තමන්ට එතනින් එහාට ජීවිතේ ලැබෙන දේවල්, විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ඒ විශ්වවිද්‍යාල ජීවිතය තුළ ලැබෙන දේවල්, ලැබෙන ලාභ, ඉතින් ඒ වගේම ඊට පස්සේ අධ්‍යාපනය ලැබලා ඉවර වුණාට පස්සේ සමාජයෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද, ඊළඟට තමගේ දෙමව්පියන්ට ලැබෙන දේවල්, ඒ වගේ වැඩිහිටියන්ට ලැබෙන දේවල්, ඊළඟට එතකොට මුළු ජීවිතේම ගැන අපිට මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කරනකොට මෙනෙහි කරලා අපි දරුවන්ගෙන් ඇහුවා. ඒ දරුවන්ගෙන් අහපුවාම දරුවෝ කිව්වා අපේ කැමැත්ත හොඳටම වැඩි වුණා කියලා. හරි. එතකොට මේ කැමැත්ත ඒ වෙලාවේ බලන්න ওই ටික මෙනෙහි කරනකොට අපේ කැමැත්ත වැඩි වෙනවා. එතකොට මේ ලාභයන් මෙනෙහි කරනකොට හොඳට ওই වගේ අපි මේ දවස්වල ගොඩක් කියලා දෙනකොට ගොඩාක් විස්තරත් එක්කයි කියලා දුන්නේ. දැන් මම මේ කෙටියෙන් මතක් කරේ අපේ දරුවන්ට නැවත මතක් කරගන්න. එහෙම ඒව ඔක්කොම ටික හරියට මෙනෙහි කරනකොට අපිට එකපාරටම ළමෙන්ගෙන් අපි අහනවා, මේ දැන් කැමැත්ත වැඩි වුණා. දැන් කැමැත්ත වැඩි වුණා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒකත් එක්ක උත්සාහ කරනවා මේ අරමුණට මට යන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා බලන්න. අරමුණට යන්න බැරි වුණොත් කියලා කියන්නේ ඔන්න දැන් නිකන් හිතන්න විභාගයේ අසමත් වුණා කියලා ආරංචි වෙනකොට, හරිද? එතකොට කොහොමද මම දෙමව්පියන්ට මුණ දෙන්නේ, සමාජයට මුණ දෙන්නේ කොහොමද, අනිත් අය ඉස්සරහා මම නිකන් මේ මහාම කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක් වෙනවා, මේ විදිහට ඒවක්කෝ මතක් කරන්න. ඊට පස්සේ සමාජයේ කටයුතු කරන්න ගියාම මුදල් නැති කෙනෙක් වෙනවා, කිසි භවභෝග සම්පත් නැති කෙනෙක් වෙනවා, දුක් විඳින කෙනෙක්
වෙනවා. ඉතින් අන්න එහෙම සිද්ධ වෙන දේවල් ගැන තව කරුණු ගොඩක් මං කියව මෙනෙහි කරන්න කිව්වා. ඒ මෙනෙහි කරපම ওই කාරණා දෙකක් මෙනෙහි කරේ. අරමුණට ගියොත් ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු. මේ දෙක මෙනෙහි කරන්න කියලා කිව්වා. මේ දෙක මෙනෙහි කරනකොට අපේ කැමැත්ත වැඩි වෙනවා. ඒක ඇත්තම ඇත්තක්. ඒක මේ ඒ මේ වෙලාවේ කරලා බලන්න මේ වෙලාවෙත් වැඩි වෙනවා. ඔය අපේ හිත වෙනස් කරන විදිහ. දැන් ඊළඟට මේක හරීම විද්‍යාත්මක කාරණාවක්. අපේ දරුවන්ට මම කිව්වා දරුවන් මේ වැඩිහිටියන්ට වුණත් අරමුණකට යන්න ඕන නම් කරන්න ඕන දේ මේ අපි කතා කරේ. අපේ දරුවන්ට හොඳට ඇති වයිහන්දියක් ගැන මම කතා කරා. හරිද? වයිහන්දිය මතක තියාගන්න කියලා කිව්වා. මොකක්ද මේ වයිහන්දිය? මේක වැඩිහිටියන්ට විතරනේ මටත් අවශ්‍ය කරන දෙයක්. අපේ ජීවිතේ යනකොට මොකද්ද වයිහන්දිය කියලා කියන්නේ? අපි වයිහන්දිය කියලා කියන්නේ අපි මෙහෙම ඉස්සරහට යනකොට දෙකට බෙදিলা පාර. කොයි පැත්තටද යන්නේ කියන ප්‍රශ්නේ. ඔන්න ඔය හන්දිවලදී අපි වැරදි පැත්තට හැරුණොත් වැඩේ වරදිනවා. හරිද? ඔන්න හම්බෙන වයිහන්දිය ගැන මම කියන්නයි යන්නේ. හරි. අද නම් මම කොහොම හරි ගෙදර ගිහලා පාඩම් කරනවා කියලා ගෙදර ගියා. ගෙදර ගිහලා කෑවා. නෑවා. දැන් කුසිය පැත්තේ ඉඳන් යන්නයි යන්නේ පාඩම් කරන මේසෙ පැත්තට. අන්න යනකොට ටීවී එකේ මැච් එක යනවා. හරිද? දැන් මම යන්න ගියේ මෙහෙම. දැන් මට මගේ හිත තමයි මේ බෙදිලා තියෙන. දැන් පාරවල් දෙකකට බෙදිලා. එකක් පාඩම් මේසෙ පැත්ත, එකක් ටීවී එකේ පැත්ත. කොයි පැත්තටද යන්නේ? හුඟක් කටි ගියා ටීවී එකේ පැත්තට යන්න කියලා. නෑ එහෙම කියන්න බෑ. විභාගේ හොඳටම කිට්ටුණා. ආ පැත්තට යන්නේ. නේද? එහෙනම් මෙතනදී යන්නේ අපි කොයි පැත්තටද? වැඩියෙන් කැමති පැත්තට. මුළු ජීවිතේම අපි පාවිච්චි කරන්න ඕන, තේරුම් ගන්න ඕන තැනක් මෙතන. අපි යන්නේ වයිහන්දිය හම්බුනහම අපි යන්නේ කොයි පැත්තටද? වැඩියෙන් කැමති පැත්තට. හරිද? වැඩියෙන් කැමැත්ත තිබ්බේ රූපවාහිනී පැත්තට නම් එදා මම රූපවාහිනී පැත්තට ගියා. ගිහිල්ලා ප්‍රශ්නේ තියෙන රූපවාහිනී බලලා ඉවරනාට පස්සේ එපා වෙනවා, දුක් හිතෙනවා, කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ, වැඩේ වැරදිලා. එහෙනම් වැරදි පැත්තටයි ගිහිලා තියෙන්නේ. ඔන්න ඕක උනාට පස්සේ අපේ දරුවන්ට මම කියලා දුන්න වටිනම කාරණාවට දැන් මම මේ ආයෙ කියන්න යන්නේ. ඒකයි මම නැවත මේ ටික ඊළඟ සතියෙත් මම මේ ටික ආයෙ කියලා දෙනවා. කියලා දෙන්නේ මේ ටික විතරක්. අපි බොහෝ කරුණු කතා කරා. මේ චුට්ට විතරක් ජීවිතේ පාවිච්චි කරන්න අපේ දුවල පුතාලා ඉගෙන ගත්තොත් හොඳටම ඇති. හරිද? මේ 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 වැඩේ විතරක් කරන් ඉගෙන ගන්න. හරි. දැන් බලන්න මොකද්ද කියලා. දැන් රූපවාහිනිය බැලුවා ගිහිල්ලා. බලලා ඉවර වෙලා වෙලාව ගියාට පස්සේ බලලා ඉවරනාට පස්සේ මොකද හිතෙන්නේ? දුක හිතෙනවා. මං වැඩක් කරේ නැහැ නේ කියලා හිතෙනවා. දැන් මොකද්ද ගන්න తీරණය? හෙටනම් මම අනිවාර්යයෙන්ම පාඩම් කරනවා. දැන් හරි. ඒ හෙට කියන එක දැන්නම් වැඩේ වෙනවා. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ හෙට නන්නේ. හෙටත් මම ඉස්කෝලේ යන්න ඔක්කොම කරලා එනවා. එන්න ඒ වෙලාවේ ආයෙ වයිහන්දිය හම්බෙනවා. දැන් මොකද වැඩියෙන් කැමත තියෙන කොයි පැත්තටද? වැඩියෙන් කැමත තියෙන මෙහාට. ආයෙ හැරෙනවා. ආයෙ එන්න ටීවී එක ළඟට. ඇයි ඒ? මම හිතුවා විතරයි. අර පැත්තට කැමැත්ත හැදුවේ නැහැ. මම හිතුවා විතර හෙට නම් මම අනිවාර්යෙන් පාඩම් කරනවා කියලා. ඒර රූපවාහිනී බලලා ඉවරුණාට පස්සේ කැමැත්ත අඩුයි. ඒකයි හිතෙන්නේ හෙට කරනවා කියලා. හැබැයි හන්දියට ගිය වෙලාවට නේද හරියට ඒ වෙලාවේදී අපි හැරෙන්නේ අර පැත්තට. එහෙනම් හිතලා විතරක් මදි. තව හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අර රූපවාහිනී ළඟදී මම බලලා ඉවර වෙලා හිතනවා හෙට නම් මම කොහොම හරි පාඩම් කරනවා කියලා. එහෙම නෙවෙයි හිතන්න ඕනේ. කොහොමද හිතන්න ඕන? හෙටනම් මම කොහොම හරි පාඩම් කෙරෙන විදිහට කැමැත්ත වැඩි කරගන්න ඕනේ. රූපවාහිනියට තියෙන කැමැත්ත මට පාඩම් කරන්න තියෙන කැමැත්තට වඩා වැඩි. ඒක තියෙන තාක්කල් මම අදාළ වේලාවෙදි හැරෙන්නෙම රූපවාහිනිය පැත්තට. එහෙනම් මගේ කැමැත්ත මං වර්ධනය කරන්න ඕනේ. කොතෙන්ට යනකන්ද? අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වැඩි. ඔන්න අරමුණට තියෙන කැමැත්ත අපි වර්ධනය කරන්න ඕනේ. සීමාවක් තියෙනවා. ඒ සීමාව මොකද්ද? අනිත් දේවල් වල තියෙන කැමැත්තට වැඩි. හරි. නිවන් දකින්න කෙනෙක් භාවනා ආරාමතාවය කියලා කියන්නේ. නිවන් දකින්න කැමති කෙනෙක් ලෞකික ජීවිතයේ අනිත් දේවල් වල තියෙන කැමැත්තට වැඩිය කැමැත්ත හදලා තියෙන. ඒකටයි විරාග සංඥා, නිරෝධ සංඥා කියලා එක පැත්තක් තියෙනවා. එහෙම අනිත් පැත්තෙන් තියෙන අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා මේ ඔක්කොම ටික එක පැත්තකින් තියෙනවා. හරිද? එතකොට තමයි දෙපැත්තෙන් මොකද වෙන්නේ? මේ පැත්තට ඉස්සලා යන්නේ හිත.
එතකොට හිතේ කැමැත්ත වර්ධනය වෙන්න ඕන අනිත් දේවල් වලට. අපි හැම වෙලෙම යම් අරමුණකට යන්න නම් ඒ අරමුණට තියෙන කැමැත්ත අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වඩා වැඩි කරගන්න, වැඩි කරලා හිත හදන්න ඕනේ. හරිද? අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් අපි කවුරුවක්වත් බලපු නැති පැත්තක් තියෙනවා ජීවිතේ. ඒකයි අපි දරුවන්ගෙන් මම මේක පටන් ගන්නෙ. දරුවෝ ගොඩාක් දෙනෙක් දැන් මට හම්බෙලා කියලා තියෙනවා, හම්බුනාම කියනවා අපි කැමැත්තෙන් දැන් පාඩම් කරන්න. ඒක ලොකු ආඩම්බරයට කාරණාවක්. හරිද? ළමයි කියනවා එහෙම මට. අපි කැමැත්තෙන් කරන්නේ, ලොකු ළමයි කියනවා. හරි? ඉතින් එහෙනම් මේක වර්ධනය කරන්න ඕනේ, අච්චර එහාට යනකම් වර්ධනය කරන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා. කැමැත්ත කියන එක කාලෙන් කාලට අඩු වැඩි වෙනවද නැද්ද? මොන්නේ ඊළඟ ප්‍රශ්නේ. නේද? කැමැත්ත කියන එක කාලෙන් කාලට අඩු වැඩි වෙනවා. එහෙනම් ඒ විදිහට අනිත් දේවල් වලට වැඩිය මම පාඩම් කරන පැත්තට කැමැත්ත නැත්නම් තමන්ගේ අරමුණු පැත්තට කැමැත්ත වැඩි කරගත්ත කියන්නේ. අන්න ඒ වැඩි කරගත්ත කැමැත්ත මොකද කරන්න ඕන? කැමැත්ත වැඩි කරගත්තා නම් ඒක පවත් ගන්න ඕනේ. හරිද? එහෙනම් කාරණා කීපය ආයේ සාරාංශයට යන් අපි. අරමුණක් ඇති කරගන්න ඕනේ. අරමුණ කෙරෙහි කැමැත්තක් හදා ගන්න ඕනේ. ඒ හදාගත්ත කැමැත්ත වැඩි කරගන්න ඕන. කොච්චර දක්වාද අනිත් දේවල් වල තියෙන කැමැත්තට වැඩිය, ඊට පස්සේ හදාගත්ත කැමැත්ත පවත් ගන්න ඕන. හරි? අනිත් දේවල් වල තියෙන කැමැත්තට වඩා වැඩිය හදාගන්න අපි කරන්නේ මොකක්ද? අන්න ඒටි කරන්නේ. එතෙන්දි කරන්නේ මොකද්ද? අරමුණට ගියොත් මට ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණොත් මට ඇති වෙන පාඩු කියන දෙක ඔව් මෙනෙහි කරනවා. හරි? ඒ දෙක බල බල මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න කැමැත්ත වැඩි වෙනවා. එහෙනම් ඒ කැමැත්ත වැඩි කරලා තියාගන්නවා. හරි? ඊට පස්සේ ජීවිතේ අපි වැඩ කරගෙන යනවා. යනකොට ආයෙ පරදිනවා. ඒ කියන්නේ වෙන දෙයකට කැමැත්ත වැඩි වෙච්ච ගමන් ඒ පැත්තට ගියා. දැන් ආයෙ මොකද කරන්නේ? ආයෙ මෙනෙහි කර කර හදාගන්නවා. ඒ විදිහට තමන්ව අනිත් පැත්තට හැරෙන්නේ නැති වෙන විදිහට හිත සකස් කරගෙන කටයුතු කරනවා. හරිද? ඔන්න ඔය ටික ජීවිතේ ඕනම කෙනෙකුට එක සැරේක වයිහන්දියෙන් හැරුණා නම් වැරදි පැත්තට, එදා ඒ අනිවාර්යයෙන්ම වැරදි පැත්තට හැරුණා නම් වැරදි පැත්තට ගිහිල්ලා ඒ වැරද්ද කරාට පස්සේ පසුතැවිල්ලක් එනවාමයි. අන්නේ පසුතැවිල්ල එන වෙලාව තමයි අපේ ජීවිතයේ තියෙන හොඟා කට්ටිය පසුතැවිල්ලත් එක්ක විනාශ වෙනවා. හරිද? පසුතැවීම කියලා කියන එකත් එක්ක හොඟා කට්ටිය කරන්නේ මොකද්ද? ඒකෙම වැටි වැටි අයියෝ මං කරේ නෑ කියලා ඉන්නවා. පසුතැවීම කියන එක තියෙන විනාශ වෙන්න නෙවෙයි. පසුතැවීම කියන එක තියෙන පසුතැවීම එන එක හොඳයි. ආපු ගමන් තියන්න ඕනේ මොකද්ද? ආයෙ මේක කෙරෙන්නේ නැති වෙන විදිහට වැඩි හදන්න ඕනේ. නැත්තම් හොඟා කට්ටියට වෙන්නේ මොකද්ද දන්නවද? අද පසුතැවෙනවා. ඉතින් අදිෂ්ඨානයක් විතරක් ගන්න මං ආයෙ මේ වැඩේ කරන්න. දැන් ඔය සමහර වැරදි වැඩ වලට පුරුදු වෙච්ච අයත් එහෙමයි. ඔය මද්ද්‍රව්‍ය වලට එහෙම පුරුදු වෙච්ච අය ඉන්නවා. එයාලා මද්ද්‍රව්‍ය අරගෙන ඒ ශරීරයටත් හානි වෙලා ඒකෙන් පොඩ්ඩක් අත මිදුනට පස්සේ තීරණය කරනවා ආයෙ නම් මං කවදාකවත් මේක ගන්න නැහැ කියලා. ඒ ගන්න නැහැ කියලා හිතුවට ගන්න නැති වෙන මට්ටමට හිත හදන්නේ නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? යාට අනිවාර්යයෙන්ම අහවල් තැන ආයෙ කොහේ හරි තැනකට ඒ මද්ද්‍රව්‍ය වලට අදාළ තැනකට ගිය ගමන් වයිහන්දිය. නේද? ගන්න නැද්ද ගන්නවද? හැරෙන්නේ කොයි පැත්තටද? ගන්න පැත්තට හැරෙන්නේ. එහෙනම් ගන්න නැති පැත්තට හිතේ කැමැත්ත වර්ධනය කරවල තියන්න ඕනේ. ඒක කරන්න ඕනේ ප්‍රායෝගිකව. ඉතාල ප්‍රායෝගිකව කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වැඩේ තමයි අපි හැම වෙලේම අපේ හිතත් එක්ක ජීවත් වෙනකොට ඕක සිහියෙන් ඉඳගෙන අරමුණකට යන අය ඔන්න ඔය වැඩේ කරන්න ඕනේ. හරිද? අන්න ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන සිහිය තියාගන්න ඕනේ. ඒක කරගෙන යනකොට අපිට නිකම්ම තේරෙයි අපේ දරුවන්ට මං කිව්වා කැමැත්ත වැඩි වුණාම ඒ වැඩක් කරද්දි කැමැති වැඩේ කරද්දි පුදුම කාර්යයක් සම්භාවයක් තියෙන්නේ. පුදුම මේ උනන්දුවක් තියෙන්නේ. එතකොට පුදුම විදිහේ හැකියාවක් තියෙනවා මේ පැත්තට යන්න. ඒතර නැත්තම් වෙන්නේ කම්මැලිකම. මං අර කියලා දුන්නානේ නේද? ඔළුව බරයි, පාඩම් කරන්න ගියාම ඇඟ බරයි, හරහට ඉන්න බලන්නේ හැම වෙලේම. ඒ ඔක්කොම මොකද්ද? කැමැත්තක් නැති හින්දා. හරි, සමහර කට්ටිය කියනවා මට ඇඳේ තමයි පාඩම් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔක්කොම ශරීරයේ තියෙන කම්මැලිකම් හින්දා. ඉතින් ඒ හින්දා අර කාර්යක්ෂම ස්වභාවය ඇවිල්ලා වේගෙන් වැඩ කටයුත්තක් කරගන්න පුළුවන් මට්ටමට තමන්ගේ සිත වර්ධනය කරගන්න ඔය කැමැත්ත වර්ධනය කරන්න කියලා කිව්වා. හරිද? එතකොට ඊළඟට අපේ දරුවන්ට අපි යමක් පැහැදිලි කරා මේත් එක්කම. දැන් අපේ ගේ ඉතරහා ගහක් තියෙනවා. ඒ ගහ අපි හිතමුකෝ හරි කරදරයි මේ ගහෙන් කියලා.
මට කපන් ඕන කියලා ලොකු කැමැත්තක්කාවා. දැන් ලොකු කැමැත්තක් තියෙනවා කපන්න. හැබැයි මයි ළඟ තියෙන්නේ මොට්ට බිහියා. හරිද? උපකරණේ නැහැ. හරිද? දැන් මොකද කරන්නේ? මොට්ට බිහියෙන් ගිහලා අරකට ගහනවා 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 කැපෙන්නේ නැහැ. එහෙනම් කැමැත්ත තිබ්බට මදි. කැමැත්ත විතරක් මදි. නේද? තව දෙයක් තියෙන්න ඕනේ. ඒක කරන්න අවශ්‍ය කරන උපකරණ තියෙන්න ඕනේ. අරමුණකට යන්න අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි කැමැත්ත. අර ගහ කපන්න කැමැත්තක් නැත්නම් කොහොමත් පීය තිබ්බත් කපන්නේ නැහැනේ. එහෙනම් අරමුණ ඇති වුණාට පස්සේ ඒ අරමුණට යන්න අවශ්‍ය කරන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි ඒ අරමුණට යන්න අවශ්‍ය කරන ශක්තිමත් සිත. ඒක තියෙන්න ඕනේ. ඒ ශක්තිමත් සිත කියන්නේ ඒකට වීරිය ඕනේ. ඒකට ඉවසීම ඕනේ. ඒකට අදිෂ්ඨානය ඕනේ. ඒකට උපේක්ෂාව ඕනේ. මේ වගේ තව ගුණාංග වගේක් වර්ධනය කරගන්න ඕනේ. හරිද? අදිෂ්ඨාන ශක්තිය කියන්නේ ඒ වගේ එක ශක්තියක් එක එක එක්කෙනාට එක එක්කෙනාට තියෙන්නේ එක එක ගානට. ඉතින් ඒක නිසා වෙන්ම අපි මේවා හැමදාම වර්ධනය කරගන්න දවස ගානේ හැම වෙලෙම පුහුණු කරන වැඩපිළිවෙලක් කියලා දුන්නා අපේ දරුවන්ට. පුහුණු කරන වැඩපිළිවෙලක්. ඉවසීම පුහුණු කරන්න ඕනේ. හරිද? සිහිය පුහුණු කරන්න ඕනේ. අදිෂ්ඨානය පුහුණු කරන්න ඕනේ. වීරිය පුහුණු කරන්න ඕනේ. ඒවා වර්ධනය කරන්න ඕනේ. සිහිය වර්ධනය වෙන්නේ සිහියෙන්ම හිටියොත්. පීනන්න පුරුදු වෙන්නේ පොතෙන් බල්ලනේ පීනන්න වතුරටම බැස්සොත්. හරිද? ක්‍රීඩාවක් පුරුදු වෙන්නේ ඒ ක්‍රීඩාව කරලමයි. එහෙනම් හිතත් ඒ වගේමයි සිහිය පුරුදු වෙන්නේ සිහියෙන්ම හිටියොත්, වීරිය පුරුදු වෙන්නේ වීරියෙන්ම හිටියොත්, ඉවසීම පුරුදු වෙන්නේ ඉවසීමෙන් හිටියොත්, අදිෂ්ඨානය පුරුදු වෙන්නේ අදිෂ්ඨානයෙන්ම හිටියොත්. ඉතින් මේ සඳහා අපි යම් වැඩපිළිවෙලක් පාවිච්චි කරන්න කියලා කිව්වා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි පංචශීලය. හරිද? ඒකින්ද පංචශීලය අදිෂ්ඨාන කරගන්න කියලා කිව්වා. මම පණ ඇති සතෙක් මරන්නේ නැහැ, හොරකමක් කරන්නේ නැහැ, වැරදි වැඩ කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගන්න කියලා කිව්වා. හරිද? දවසකට එක සැරයක්. අන්න ඒකට තමයි අපි දවසකට එක සැරයක් බුද්ධ වන්දනාව සිද්ධ කරන්න කියලා. දවසකට එක සැරයක් බුදුන් වඳින්න ගොඩාක් පුරුදු වෙන්න කියලා අපි කිව්වා. ඊට පස්සේ එහෙම පුරුදු වෙච්ච පුතාලට දුවලට අපි කිව්වා මේ පන්සිල් අදිෂ්ඨාන කරගන්න කියලා. ඒක අපේ පොඩි කට්ටියට කරන්න බැරි දෙයක් නෑ. ලොකු කට්ටියට පුළුවන් මේකට උදව් කරන්න. වැඩිහිටියෝ මේක කියලා දෙන්න ඕනේ. මේකේ තියෙන ප්‍රයෝජනය 7 8 9 10 වගේ ඉන්න ළමයින්ට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. කාරණා සහිතව මේවා කියලා දෙන්න ඕනේ. හරිද? කාරණා සහිතව කියලා දෙන්න ඕනේ. ඒතකොට තමයි දරුවෝ බොහොම කැමති මේක කරන්න. ඇත්තටම ඉගෙන ගන්න ළමයෙකුට සිහිය කියන ගුණාංගය, වීරිය කියන ගුණාංගය, අදිෂ්ඨානය ඔක්කොම ඕනද නැද්ද? මේ ශිෂ්‍යත්ව පාස් කරගන්නත් ඕනේ. මේ දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් කොහොමද මේකේ පන්සිල්ලෙන් වෙන්නේ කියලා අපි බැලුවා. වෙනදා කඩන සිල්පදයක් කියන්නේ මදුරුවෙක් ඉස්සරහා එයාව මරන්නම හිතාන් ඉන්න කෙනා දැන් මරන්න නැතුව ඉන්නකොට, හොරකම් කරන්න නැතුව ඉන්නකොට, මේ වගේ වෙනදා කරන වැඩේ කරන්න නැතුව ඉඳ ගියාම අර මදුරුවා ඉස්සරහා ලොකු ඉවසීමෙන් ඉන්න ඕන. මොකද එයා කනවටේනේ කරගෙන්නේ නේද? නැගිටලා net එකක් දාගන්න, නැගිටලා කොයිල් එකක් පත්තු කරන්න, අරයා මරන්න නැතුව ඉන්නකොට ලොකු ඉවසීමකින් ඉන්න වෙනවා. අනුන්ගේ දේවල් හොරකම් නොකර ඉන්න ලොකු ඉවසීමකින් ඉන්න වෙනවා. බොරු නොකිය ඉන්න ලොකු ඉවසීමකින් ඉන්න වෙනවා. හරිද? එතකොට මේ වගේ දේවල් ඉදිරියේ එහෙම ඉන්නකොට, ඒ සිල්පද කඩන්න නැතුව ඉන්නකොට හැම වෙලාවෙම ඒ ඉන්න හැම වාරයකම මුලදී කැඩෙනවා. නමුත් කැඩෙන්නේ නැතුව තියෙන හැම වාරයකම මොකද වෙන්නේ? එයාට ඉවසීම වැඩි වෙනවා. ඇයි? ඉවසීමෙන් ඉන්න ඕනේ, අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ, වීරියෙන් ඉන්න ඕනේ ඒවා කරන්න. එතකොට එයාගේ ඒ ගතිගුණ වැඩි වෙනවා. හරිද? ඒ හිත ශක්තිමත් වෙනවා. ගොඩක් ශක්තිමත් වෙනවා. ඒකින්ද තමයි අපි එක දිගට පන්සිල් රකින්න කියලා කිව්වේ. බුද්ධ වන්දනාව එක දවසකට එක සැරයක් කරන්න කිව්වෙත් ඒකයි. ඇයි? හැමදාම හැන්දාවට බුද්ධ වන්දනාව කරනකොට, තමන් පන්සිල් සමාදන් වෙනකොට, මගේ අතින් අද දවසට කැඩුනද, අද දවසට එක සීලයක් හරි කැඩුනද කියලා දන්නවද? අපේ දුවල පුතාලාට අපි කිව්වා බොහෝම පින්වන්ත ළමයෙක් වෙනවා. එහෙම වුණාම හරි පින්වන්ත කෙනෙක් යා. ඉතින් පින්වන්ත දරුවන්ට ඇත්තටම වෙනමම අරන් ගිහිල්ලා බෝධි ළඟට අරගෙන ගිහිල්ලා වෙනමම පූජාවල් තියලා දෙවියන්ගෙන් එහෙම මේ ආරක්ෂාව හොයන්න යන්න ඕනේ. හරිද? එයාට ඇත්තටම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව හොඳටම තියෙනවා. ඒ ගෙදරට පවා හරියනවා. ඒ වගේ දරුවෙක් ඉන්නකොට ගෙදරක, ඉතින් අපිට පුළුවන් ඇත්තටම අපේ දුවල පුතාලා පුළුවන් දන්නවද? මම ආයෙ කියනවා
අපි එක්කෙනෙක් පින්වන්ත කෙනෙක් ඉන්නවා නම් ගෙදරක ඒ ගෙදරට කරදරෙන්නේ නැහැ. දැන් අපි අම්මා තාත්තට කරදරෙන්නේ කඩු වෙනවා අපි පන්සල් රකින්නවා. හරිද? අම්මා තාත්තට පවා කරදරෙන්නේ අපි පන්සල් රකින්න. ඉතින් අම්මයි අම්මට තාත්තට ආදරේ නම් මොකද කරන්න ඕන? පන්සල් රකින්න ඕන හොඳට. හරිද? ඒවා පහදිලිවම එහෙම කරන්ඩ අපිට ලේසියෙන්ම අරමුණු වලට යන්න පුළුවන්. හරිද? නැත්තම් හරියට කරදර තියෙනවනේ ජීවිතේ. හොඳයි. එතකොට බුදුන් වඳින්න ඕන එක සරක් කියලා කිව්වා. ඊළඟට හරිය ලස්සන ක්‍රීඩාවක් ගැන මම කියලා දුන්නා. මම ඒකත් දැන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ තමයි අපි ඔය අදිෂ්ඨානයෙන් වැඩ කරන එක පුරුදු කරන්න කියලා මම අපේ දරුවන්ට කිව්වා. ඒක පුරුදු කරන්නේ කොහොමද කියලාත් කිව්වා. දවසේ මේවා මේ වැඩිහිටියන්ට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම. හරිද? මොන හරි වැඩක් කරන්න ඉස්සෙල්ලා ප්‍රමාණයක් හරි කාලයක් හරි අදිෂ්ඨාන කරගන්න කිව්වා. හරිද? කරලා බලන්න වෙනස. ජීවිතේට මේ වගේ දේවල් එකතු කරගෙන බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියලා අපි හුඟාවක් වෙලාවට අදිෂ්ඨාන කරගන්න වැඩක්. දැන් අපි නාන්න සූදානම් වෙනවා කියන්නේ වෙලාව බලලා අදිෂ්ඨානයක් ගන්න මේ වෙලාවට මම ඉවර කරනවා. එහෙම අදහසන්නේ. ඒකින්ද ඒ වැඩේ හරි හිමින් කෙරෙන්නේ. හරිද? හරි හිමින් කෙරෙන්නේ. ඉතින් ඔහේ කෙරෙන්නේ යනවා ගිහිල්ලා රෙදි ටික ඔතෙන්ට ගිහින් දානවා ආපහු වෙනවා අය රූප වාහිනිය පොඩ්ඩක් බලනවා. හරිද? කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා. ඉතින් බොහෝම හිමින්. සමහරලාට අපි නිවාඩු දවසේ රෙදි ටික හොදගෙන නා ගන්න තියෙනවා නම් අපේ දුවලා පුතාලා ඔකට පැය හතරක්වත් යනවා වැඩ ඉවර වෙන්න. එහෙම නෑ. කරන්න ඕන කොහොමද? බලන වෙලාව හරි දැන් මම මේක ඉවර කරගන්න ආලා මේක ඉවර කරනවා. මං කිව්වා ඔක පුංචි ගේම් එකක් වගේ කරන්න කියලා. පොඩි තමන් එක්කම අපි මොනවා හරි තීරණයක් ගත්තම දැන් ෆුට්බෝල් ගහන අය තමන්ගේ කණ්ඩායම බෝලේ අර යන්න හදනවා නම් අර පැත්තට අනිත් කණ්ඩායම හදන්නේ අනිත් පැත්තට අර යන්න. ඒ වගේ තමන් එක්කම තරඟ කරන කෙනෙක් තමන්ගේම ඇතුළේ ඉන්නවා. බලන්න හොඳට. මම ගත්තොත් තීරණයක් මම පෑකින් මේක ඉවර කරනවා කියලා ඒක ඉවර කරන්න දෙන්නේ නැතුව රූප වාහිනිය ළඟට ඇදගෙන යන්න හදනවා වෙන වෙන තැන් වලට ඇදගෙන යනවා කුස්සියට ගිහලා ඉඳන් ඉඳ කියලා කියනවා මට ඉඩ දෙන්නේ නැති කෙනෙක් මගේ තුලම ඉන්නවා. එයාත් එක්ක තමයි දැන් සටන තියෙන්නේ. මම එහෙමයි කියලා දුන්නේ අපේ දරුවන්ට. හරිද? එයාත් එක්කයි සටන් කරන්න ඕනේ කියලා. නේද? එහෙනම් මේක පුංචි ක්‍රීඩාවක්. මම බලලා මට 7යි වෙලාව රයිට්. 8 වෙනකොට පුළුවන් ද මේ වැඩේ කරන්න? මම තීරණය කරනවා කියලා මගේ ප්‍රතිවිරුද්ධකාරයා දෙන්නේ නැහැ මේක කරන්න. හරිද? දැන් බලමුකෝ කියලා වැඩේ පටන් ගත්තා. වේගෙන් හැම වැඩේම කරා. හරිද? එහෙම කෙනා රෙදි ටික අරයි යන්නෙත් අතුලට යන්නෙත් වේගෙන්. අරගෙන ගිහලා මේක පෙඟෙන්ට දාන්නෙත් වේගෙන්. හරිද? මේ පෙඟෙන්ට දාන ගමන් තව වැඩකුත් කරනවා. මේ විදිහට වැඩ දෙක තුනක් එකවර කරමින් මොකද කරන්නේ? එයා නේද? දැන් වෙනදට නම් කරන්නේ ඉස්සෙල්ලා දත් මැදලා ඊට පස්සේ රෙදි ටික ගෙනල්ලා පෙඟෙන්ට දාලා එහෙමයි කරන්නේ. දැන් මේ සටන පටන් ගත්ත කට්ටිය කොහොමද? රෙදි ටික පෙඟෙන්ට දාලා ටැප් එක ඇරලා නේද? ඒකේ වතුර ටික පිරෙනකම් දත් ටික මදිනවා. මොකද මේ දැන් පොඩි ෆයිට් එකක් නේ තියෙන්නේ. හරිද? බලන්න අරයත් එක ජයග්‍රහණය කරන්න. එහෙම එකවර වැඩ දෙක තුනක් කරන්න මේ ජීවිතේ හොඳට පුරුදු වෙනවා. හරිද? ඒක ලන්දේට වෙලා බලනකොට අපේ මම මේ 8ට ඉවර කරන්න හිටියා. විනාඩි 10ක්ම කලින් ඉවර කළා. කොච්චර නිදහස් බලන්නකෝ එතකොට. නේ තමන්ගේ වැඩේ ඉවරයිනේ. මේකෙම නෑ ඔළුවේ හැම වෙලෙම අප්පෝ වර්ග කරන්න එපා මේක කරන්න එපා කියන්නේ. නේද? පාඩම් කරන් ඉඳ ගන්නකොටත් එහෙම වෙලාවක් අදිෂ්ඨාන කරගෙන ඉඳ ගන්නවා. හරි. අපේ දරුවන්ගෙන් මම ඇහුවා මේසේ ඉඳගෙන පාඩම් කරනකොට පැයක් පාඩම් කරොත් කොච්චර වෙලා පාඩම් කරලා තියෙද? ඔක්කොමලා කියන්නේ විනාඩි 20ක් පැය භාගයක් අතර ගන්නවා. පැය භාගයට වැඩි කවුරක්වත් නැහැ. එහෙනම් අපි ඉතිරි පැය භාගෙම කාලා. නේද? මොනවද කාලා තියෙන්නේ? කාලය. එතකොට කාල කන්නි. කාලය කාදමලා. එතකොට කාලය කාදමන කෙනෙක් වෙලා අපි. ඔහේ ඉඳලා හැට මෙහාට වෙලා. එහෙනම් එහෙම නැතුව අපි ඇත්තටම අදිෂ්ඨාන කරගෙන පැය භාගයක් පාඩම් කරන්න මම මේ වැඩේ ඉවර කරන පැය භාගයක්. හරි. කාලේනේ අදිෂ්ඨාන කරේ. අන්න එහෙම කළා පුරුදු කරනවා. ඉතිරි පැය භාගෙ විවේකීව ඉන්න. ඕනනම් කාත් එක්ක හරි කතා කර කර ඉන්න. හරිද? රූපවාහිනිය බලන්න ගෙදර. මම අපේ දරුවන්ට කිව්වා. හරි. මම පැය භාගයක් රූපවාහිනිය බලලා පාඩම් කරන්න යනවා. අදිෂ්ඨානයක් ගත්තා. දැන් එහෙම කරනකොට අපේ දරුවෙක් දෙමාපියන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඔන්න අක්ක හරි අයියා හරි ආවිල්ලා කියනවා අන්න හරි රූපවාහිනිය ළඟ. අම්මට තාත්තට කියනවා අන්න අන්න පාඩම් කරන්න තියෙන රූපවාහිනිය ළඟ කියලා. එතකොට අම්මයි තාත්තයි කියනවා හිටපු දෙ. මං දන්නවා ඒ ළමයා හරියට පැය භාගෙන් යනවා කියලා. ඔය හිටියට යනවා කියලා දන්නවන්න විශ්වාසයක් තියෙන. එතකොට කරදරේ අඩුයි දෙමාපියන්ගෙන් තියෙන. හරිද?
එතකොට ඒ වගේ කාටත් මේ හරි සංවිධානාත්මක දරුවෙක් වෙන්න කියලා මං හැම දරුවෙකුටම කියන්නේ තටු ගහලා දාලා නැගිටින්න කියලා. හරි අර කෙඩෑරි ගතිය මතකද මං කියලා දුන්න වචනේ? දරුවන්ට මතක තියෙන්න මං කිව්වා රබර් බෝලයක් වෙන්න නේද? මැටි ගුලියක් වෙන්න නැතුව නේද? අපේ ජීවිතේ හුඟක් අය කොහොමද? මැටි ගුලි වගේ ඉඳගත්තුත් ඉඳගත් තමයි. නැගිට ගන්න හරි අමාරුයි. මොන හරි වැඩක් කරපුවාම නැගිට ගන්න අමාරුයි නේද? ඒ විදිහට දරුවොත් ඉන්නවා හැම වෙලේ. වැඩි හිටිය වෙලා වයසට ගියාම අසනීප වුණාම නම් එහෙම තමයි. ඒක වෙනම කතන්දරයක්. ඒක නෙවෙයි තරුණ කාලෙම හුඟක් අය කට්ටියත් එක්ක ඉඳගෙන කතා කරන්න ගත්තොත් එතනම වේගින් 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 තමන්ගේ වැටි කරගන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ජීවිතයේ අපි ඉතාම නිවැරදිව හරිද? ඉතාම නිවැරදිව ඉදිරියට යන්න නම් මේ විදිහට පුහුණු කරන්න ඕනේ. පුහුණු කරන්න ඕන තමන්ගේ සිත. හරිද? මේක අපි මතක තියාගන්න ඕනේ. ඉතින් මේවා ඔක්කොම කරන්න ගියාම අපි කිව්වා අරමුණ මෙනෙහි කරන එක එකම වෙලාවක් කරන්න කියලා. මේවා ඔක්කොම තව කාරණා ටිකක් කිව්වා. දැන් මේ ටික විතරයි මම මතක් කරේ. අදිෂ්ඨානයෙන් කටයුතු කරන වාර ගාන වැඩි කරන්න කියලා කිව්වා. මම ওই විදිහට තමන්ගේ වැඩ කරනකොට කඩේට ගිහින් එන්න කිව්වොත් වෙලාව බලලා යනවා. මේ විදිහට ඒ ඔක්කොම අපි පොඩි සටහනකට ගන්න කියලා අපේ දරුවන්ට අපි කිව්වා. දින ටික පල්ලෙහාට දාලා 1 2 3 4 5 කියලා දාලා ආයසරයක් ඊළඟ පීරිය දානවා. අරමුණ මෙනෙහි කිරීම, අරමුණ මෙනෙහි කිරීම අර කැමැති අකමැති වශයෙන් මෙනෙහි කරන එකට දවසකට එකම වෙලාවක් දාගන්න කිව්වා. ඒකට අපි කිව්වා උදේ නැගිට ගමන් විනාඩි 10ක් මෙනෙහි කරන්න කියලා. මම හිතන්නේ මේ වෙනකොට අපේ දරුවෝ ඒක කරනවා ඇති. ඒත් එක්කම අපේ වැඩිහිටියාටත් තමන්ගේ තියෙන අඩුපාඩුවක් හොයලා බලලා මේ අඩුපාඩුව මම අයින් කරගන්න ඕනේ කියලා භාවනා කරන්න නැති කෙනෙකුට මම අද ඉඳන් භාවනා කරනවා, නැත්නම් මම මේ දේ කරනවා කියලා අර කැමැත්ත ඇති කරගන්න ඒ සඳහා උදෑසනම නැගිටගම විනාඩි 10ක් වැය කරන්න. කෙනෙක් කියයි මට කොහෙද විනාඩි 10ක්? විනාඩි 10ක් නැත්නම් මොකද දවසකට කීයක් හම්බෙලා තියෙනවද? 1440ක් හම්බෙලා තියෙනවා. මම හැමදාම කියලා තියෙනවා අපේ පුතාලට දුවලට දවසකට 1440ක දීමනාවක් තියෙනවා අපිට. මොනවද? විනාඩි නේද? ඒ දීමනාවක් තියෙනවා. ඉතින් ඒක හම්බෙලා ඒ හම්බෙලා තියෙන එකෙන් 10ක් පාවිච්චි කරගන්න මට පුළුවන්. ඒක පාවිච්චි කරන විදිහ ගැන මට බලපෑමක් කරලා නැහැ. මේ ස්වභාව ධර්මයෙන් අපිට විනාඩි 1440ක් දවසකට දීලා තියෙනවා. ඒක පාවිච්චි කරන හැටි ගැන තමන්ට තියෙන ප්‍රයික මට සින්නක් කර දීලා තියෙනවා. හරිද? එහෙනම් ඒකෙන් 10ක් ගන්න පුළුවන්. ඒකෙන් 10කුත් නැහැ කියනවනම් ඉතින් නිකම්ම ඉන්න නේද? ජීවිතේ හරියන්නේ නැහැ. මේ 10 තමයි ජීවිතේ වටිනම 10. දවසේ වටිනාම 10 තමයි තමන්ගේ අරමුණ මෙනෙහි කරන වෙලාව. හරි, ඒක වැඩිහිටියන්ටත් එහෙමයි. කරලා බලන්න මං හැම වෙලේම කියන්නේ මේ කියන ක්‍රමයක් තියෙනවා නම් අපේ දුවේ පුතේ ඔයාලට මම මේ කියන්නේ කරලා වෙනස වටහා ගන්න. හරිද? වෙනස් වෙනවම හිඳයි, වෙනස් වෙනම හිඳයි කියන්නේ. හරිද? අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා තමන්ගේ ජීවිතේ. අනිවාර්යයෙන්ම වෙන හිඳයි කියන්නේ. මොකද ඒක ලෝක න්‍යායක්. න්‍යාය කියන්නේ තියරි එකක්. හරිද? මූලධර්මයක්, ප්‍රමේයක්. කොහේවද? හිතේ තියෙන ඒවා. චිත්ත සන්තානයක නැත්තම් අපේ සිතක් වෙනස් කරන ක්‍රමේ. ඒකින්ද ඕනම සන්තානයක මේක වෙනවා. හරි, දවසට උදේම විනාඩි 10ක් අරගෙන තමන්ගේ අරමුණ හොඳට මෙනෙහි කරන්න බලන්න. සිද්ධ වෙන කාරණාව මොකද්ද කියලා හොඳට තේරෙයි. හරි, දන්නේම නැතුව තමන් එතෙන්ට ගිහිලා තියේවි. හරි, මුළු දවසම මේ අරමුණත් එක්ක ඉඳීවි. හරි, ඒකින්ද මේවා අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි කියලා අහලා තියෙනනේ. අද්දුටු කියන අද්දක ඇත, ප්‍රත්‍යක්ෂ වී ඇත නේද? තමන් තුලින් ඒක කරගන්න ඊට පස්සේ මුළු ජීවිතේම වෙනස් වෙයි. ඒ කාලෙට හරි එක 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 අරමුණු වෙනවා ජීවිතේ. දැන් ඔය විභාග ටික ඉවරනාට පස්සේ ආයෙ තව අරමුණක් එනවා, තව අරමුණක් එනවා. ඒ අරමුණු වලදීත් අපිට මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ජීවිතේම සංවිධානාත්මක ජීවිතයක් වෙයි. එතකොට අරමුණ මෙනෙහි කිරීම, බුදුන් වැඳීම, පන්සිල් ටික නේද? ඒක කුටුම් හරි දාන්න තියාගන්න ඕනේ. හරි, අදිෂ්ඨානයෙන් කටයුතු කරපු වාර ගාන මේවා හැමදාම කරන්න වෙන්නේ නැහැ. මේ චාට් එක කරපුවා දන්නවා නේද? අදිෂ්ඨානයෙන් කටයුතු කරපු වාර ගාන හැමදාම ලියනවා. මං අර වැඩේ අදිෂ්ඨානයෙන් කරා කියලා හැන්දෑවේ නිදා ගන්න ඉස්සෙල්ලා මේ කොලේ පුරවලා තමයි නිදාගන්නේ. මුලදී දේවා දෙසරයයි, දෙසරයක් මං අදිෂ්ඨාන කරලා කරා. තව ටික දසක් ගියාම හතර සැරයයි, පස් සැරයයි, අන්තිමට මං අදිෂ්ඨාන කරලා කරපු වාර ගාන මතක නැහැනේ. ඇයි? හැම වෙලේම වැඩ කරද්දී අදිෂ්ඨාන කරලා අන්න එදාට ඒ තීරුව ඕනේ නැහැ. හරිද? ඒ වගේ උදේම නැගිට ගමන් අරමුණ මෙනෙහි කරොත් විතරයි මං හරියක් දාන්න කිව්වේ.
නේද? එහෙම අරමුණ මෙනෙහි කරොත් මෙනෙහි කරලා හරි දාගෙන ගිහිල්ලා මං කිව්වා අපේ දරුවන්ට එක දිගට හරි 21ක් වැටුණොත් කවදා හරි දවසක ආයේ ඒ කොලේ කවදාකවත් ජීවිතේ වුණේ නැහැ. ඇයි? එයාට නැගිට ගමන් හැමදාම මුළු ජීවිතේම මතක් වෙනවා අරමුණ මෙනෙහි කරන්න ඕනේ කියලා. උදේම අරමුණ මෙනෙහි කරපු ගමන් කොහොමද මෙනෙහි කරන්නේ? කැමැත් අර අරමුණට ගියොත් ඇති වෙන ලාභ, අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු. හැබැයි අර දවස් 20ක තැන් තැන් වල වැරදි තියෙන්න බෑ. හරිද? දැන් බලනවා මේ දවස් 20 කොහොමද මම පළවෙනි දවසේ හරි, දෙවෙනි දවසේ හරි, තුන්වෙනි දවසේ හරි, හතරවෙනි දවසේ හරි. හරිද? එහෙම වෙලා පහවෙනි දවසේ ආ එහෙනම් දැන් ආයෙත් එතන ඉඳන් ආයෙ 20ක් ගයින්ද බෑ. 20 එකෙන් නෝ හරි 21ක් එන්න ඕනේ එක දිගට. ඒ ගානට කවදා හරි කාට හරි හරි 21ක් ආවනේ. ඒකට වැඩි දවසක් යන්නේ නැහැ. මාසයක් ඇතුළත පුළුවන් ඔක් කරන්න. මොකද ඔකේ දවස් කීපයයි අමතක වෙන්නේ. අන්න එහෙම එක දිගට අකණ්ඩව හරි 21ක් එන විදිහට කරලා කොලේ අයින් කළා දාන්න. හරි. මේ විදිහට මේ කොලේ අපි පාවිච්චි කරන්නේ తాවකාලිකව පුහුණු කිරීම, පුරුදු කර ගැනීම සඳහා විතරයි. ඒකෙන් මුලදී ඕනම දෙයක් අමාරුයි. අපේ ජීවිතයේ තියෙන තව දෙයක් ගැන හිතලා බලන්න. මං කියලා දීලා තියෙනවා මුලදී ඕනම දෙයක් අමාරුයි. පාන්දර 4ට නැගිටින්න කිව්වොත් එම් පළවෙනි දවස් දෙකේ ඇඟ අත් රිදෙනවා, හිත අත් රිදෙනවා. නේද? හැබැයි කඩන්න නැතුව එක දිගට නැගිට්ටා. දවස් 3ක් නැගිටලා ආය දවස් 2ක් බුදියලා ආය දවස් 2ක් නැගිටලා ආය 3ක් බුදියලා එහෙම වුණොත් හැමදාම රිදෙනවා තමයි. හැබැයි දවස් 10ක් 12ක් විතර එක දිගට නැගිට්ටා. නිකම්ම හැරෙනවා. එහෙනම් ඕනම අමාරු දෙයක් එක දිගට කරොත් අමාරුකම් නැති වෙලා ගිහිල්ලා. හැබැයි එක දිගට කියන වචනේ මතක තියාගන්න කියලා මම කිව්වා. හරිද? ඒකින්ද අපේ ජීවිතය අපිට ඕන විදිහට හදන්න පුළුවන්. දරුවෝ බලන්න තමන්ගේ මේ තරුණ කාලේ තමන්ගේ ජීවිතය. මම හැමදාම අපේ දුවල පුතාලාට කියන්නේ අවුරුදු 10ත් 20ත් අතර අපිට මහා අසාධාරණ කාලයක් හම්බෙන්නේ. නේද? වැඩිහිටියන්ගෙන් ඕනනම් අහලා බලන්න. ඔන්න ඔතන තමයි අර කියන්නේ හැරුම් ලක්ෂය කියන්නේ. ජීවිතේ අර බලන්න පොඩි ගහක් මෙහෙම වැදලා එද්දී පොඩි කාලේ මේ අතර අත්තක් බෙදුණා. මේ අතර අත්තක් බෙදුණා. මේ අතර අත්තක් බෙදුණු චූටි චූටි පැලේ අන්තිමට ගහ ලොකු වෙනකොට ඒ අතු ටික තමයි ලොකු වෙලා තියෙන්නේ. නේද? එහෙනම් පුංචි කාලෙම තීරණය වෙනවා පැලේ කොයි පැත්තටද අතු යන්නේ කියලා. නේද? පොඩි කාලේ මෙහෙම දකුණු පැත්තට අත්තක් ගිහිලා ඒක ගහ ලොකු වෙනකොට මේ පැත්තට හැරෙනවද? නෑ නේද? ඒ අත්තාවු පැත්තරම තමයි අත් යන්නේ. ඒ වගේ තමයි මේ අවුරුදු 10 දී 20 දී කාලේදී තමන්ගේ හැසිරීම, මේ අවුරුදු 10 දී තමන්ගේ හැසිරීම තමයි මුළු ජීවිතේම තීරණය කරන්නේ. ඉංජිනේරුවෙක් වෙනවද, වෛද්‍යවරයෙක් වෙනවද, නීතිඥයෙක් වෙනවද, මහාචාර්යවරයෙක් වෙනවද, නේද? බෝකූඩ ඉන්න රස්තිය අධිකාරියෙක් වෙනවද, නේද? ඒ වගේ ඒ ඔක්කොම තීරණය වෙන්නේ ඔන්න ඔය අවුරුදු. ඉතින් වැඩිහිටියන්ටත් වගකීමක්, ලොකු වගකීමක් තියෙනවා. මෙන්න මේ කාලය ඇතුළත තමයි මෙයාගේ මනස නිවැරදි පැත්තට. මොකද ඒක හරි අසාධාරණ කාලයක්. ඒ කාලේ තමයි ලෝකෙ ගැන තමන්ට මෙච්චර කල් නොතිබ්බ අනවශ්‍ය හැඟීම් සංකීර්ණ විදිහට එන්න පටන් ගන්නෙත් ඒ කාලේ. යාට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් එවැනි කාලයක තමයි එයාගේ ජීවිතය තීරණය වෙන්නේ. ඒකින්ද අපේ දුවල පුතාලා සිහියෙන් හිටියොත්, අපි මේ කියන දේවල් පාවිච්චි කරලා තමන්ගේ ජීවිතය හරවගත්තොත් හරි පැත්තට, යාහැකි දුර ඉතාම ඉහළයි. ඉතාම ඉහළ. අද මං හැමදාම කියන්නේ අද මේ වෙනකොට ලොකු තරඟයක් තියෙන හැම දෙයකටම. ඒතට මේ තරඟෙන් ජය ගන්න නම් නේද තමන්ගේ හිත පුහුණු කරපු කෙනෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ. හිතත් එක්ක තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. අපිව ආපස්සට අදින බලවේග ගැනත් අපි කතා කරා. වැඩක් කරන්න ගියාම ආපස්සට අදිනවට ගන්න දෙන්න තු ආපස්සට අදින දේවල් වගේක් තියෙනවා. නේද? කම්මැලිකම කියන්නේ එහෙම එකක්. ඒ වගේ තරහ කියන්නේත් එහෙම එකක්. එක එක දේවල් වල තියෙන කැමැත්ත කියන්නේත් එහෙම එකක්. ඉතින් මේ ඔක්කොම අභිභවා යන්න, හරිද? ඔක්කොම අභිභවා යන්න පුළුවන් වෙන්න ඕනේ. මම නිකන් කියන්නම්කෝ මේ අර අකමැත්ත ගැන තව එකක් මට මේ මතක් වෙච්ච එකක් අපේ දරුවන්ට හරි වටින හින්දා මම මේ කියන්න හදන්නේ. අර මැරතන් එකක් දුවන කතාවක් කිව්වනේ අපි. බරක් උස්සගෙන මැරතන් එකක් දුවන්න උනොත් කොහොමද? එක්කෙනෙක් නිකන් දුවනවා, තව කෙනෙක් ලොකු බරක් උස්සගෙන දුවනවා. ඉතින් අනිවාර්යයෙන්ම එයාට දුවන්න බෑ. ඇයි? අර බරත් තරම් යන්න බෑ. අකමැත්තෙන් වැඩ කරන කෙනා හරියට මොකක් අරගෙන යනවා වගේද ගමන? බරසුක ඇයි? අකමැත්ත කියන බර තියෙනවා හැම වෙලේම. ඒකින්ද එයාට ඒ ගමන යන්න වෙන්නේ? ගමන යන්න වෙන්නේ නැහැ. ඊළඟට දුවන එක්කෙනා ආපස්සට අදිනවනම් කවුරු හරි. අන්න කම්මැලිකම කියන තියෙන එක්කෙනාව හරිය නිකන්
යන්ට නොදීහිර කරලා ආපස්සට අදිනවා වගේ. ඒකින්ද මේ තමන්ගේ සිත සකස් කරගත්ත කට්ටිය ඒ කට්ටිය ඉතාම නිවැරදිව ගමන යනවා. ඒක හින්දා මං හැමදාම අපේ දුවලා පුතාලාට කියන්නේ තමන්ගේ හිත හදන්න කියලා. ඉතින් ඒක හින්දා මේ මේ වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් වර්ධනය කරන්න මේ මේ සටහන හදාගන්න, සටහන හදාගෙන ඒ විදිහට පුහුණු කරන්න. ඒ විදිහට පුහුණු කරනකොට තමන්ට තේරේ තමන් කොච්චර වෙනස් වුණාද කියලා. හැම වෙලේම උදෑසන අරමුණ මෙනෙහි කරපු ගමන් ඒ කරලා අර විදිහට අර මලක් වගේ, රබර් බෝලේ වගේ කියලා කියන මලක් වගේ වේගෙන් වැඩ කරනකොට අපේ දරුවෙක් ඒ දරුවන්ට හොඳට තේරෙවි, අනිත් අයටත් තේරෙයි මේ ළමයා කොච්චර වෙනස් වෙලාද කියලා. එතකොට ඔය කේන්දරි ගාන ගති එක එක දේවල් ඔක්කොම නැහැ. අනිත් අයගේ දේවල් හොය හොය ඉන්න වෙලාවක් නැහැ. අර අපි දන්නවා ලොකු පෞරුෂයක් හැදෙනවා. ඒ කියන්නේ ලොකු පර්සනලිටි එකක් හැදෙනවා. ඒ මොකද තමන්ගේ වැඩ ටික තමන් හරියට කරගන්න අය දැක්කම අනිත් අය චුට්ටක් ගැස්සෙනවා. හරිද? ඒ වගේ ළමයි, ඒ වගේ ළමයි අනිත් එක මේ බාහිර වැඩත් කරනවා. සමහර අපේ දරුවෝ ඉන්නවා විෂයට බාහිර වැඩ කරන්නේ නැහැ ඉස්කෝලේ. ක්‍රීඩා කරන්නේ නැහැ. හරිද? ඒ මොකක්වත් නැහැ ඉගෙන ගන්න එකේම ඉන්නවා. සමහර ළමයි ඉන්නවා බාහිර වැඩ ඔක්කොම කරනවා, ක්‍රීඩාවලුත් කරනවා, ගෙදර වැඩත් කරනවා, ඔක්කොම කරනවා. හැබැයි අර ළමයට වැඩි හොඳට විභාගෙත් පාස් වෙනවා. එන එක තැන ඉඳීම නෙවෙයි වැඩේ කියන්නේ. අපිට යමක් එක දිගට අදිෂ්ඨාන කරලා එක දිගට කරන්න පුළුවන් නම් එක දිගට වැඩක් කරන්න පුළුවන් තත්ත්වයකට අපේ මනස සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තේ නැත්නම් අපිට කවදාකවත් ඉදිරියට යන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒකින්ද අපි ඔක්කොටම මතක තියාගන්න මෙන්න මේ කාරණා මම අදත් දේශනාව ඉවරෙන් ඉස්සෙල්ලා මෙන්න මේක කියන්න. ව්‍යාපාරයක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය කරන ඔක්කොම හොයනවා. බිමක් හොයනවා නේද? ඒ දෙන ස්ථානයක් හොයා ගන්නවා. ඒකට ඕන කරන බඩු හොයා ගන්නවා. ඒකට ඕන කරන මිනිස්සු හොයා ගන්නවා. ඔක්කොම කරගන්නවා. ඒ වගේම අධ්‍යාපනය කරන ළමයෙකුට අපි ඔක්කොම සපයලා දෙනවා. සපත්තු හොයලා දෙනවා, බෑග් හොයලා දෙනවා, පොත්පත්, ඉස්කෝල, අතිරේක පන්ති ඔක්කොම හොයලා දෙනවා. මේ හැම දෙයකටම වැඩි ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ව්‍යාපාරය කරගෙන යනකොට ඒක කඩා ඉහිරෙන්නේ නැති වෙන අන්තිම ඉලක්කය දක්වා යන්න ඕන ශක්තිමත් මනසක් ඕන ඒ වැඩේට. අධ්‍යාපනයෙන් ලැබෙන ළමයෙකුට අපේ දුවෙකුට පුතෙකුට ඒ තමන්ගේ කඩේමට යන්න අවශ්‍ය කරන ශක්තිමත් මනසක් ඕන. ඒ මානසිකාරයක් ඕන. එන්න ඒකත් හදන්න ඕනේ. අපේ බොහෝ දෙනෙකුට අන්න ඒක අමතක වෙනවා. මේක හදලා දෙන්න ඕනේ කියලා අමතක වෙනවා. ව්‍යාපාරයකදීත් අමතක වෙනවා. හැම තැනකදීම ඒ අදාළ ඉලක්කයට යන්න ඕන කරන නේද? සමහර අය ඔක්කොම කරගෙන පොඩි තරහක් ආව ගමන් ඔක්කොම කඩලා දානවා. මේ මෙහෙම ගෲප් එකක් ඇතුළේ වැඩ පටන් ගන්නවා. අරගෙන එක්කෙනෙක් පොඩ්ඩක් තරහ වෙච්චම ඔයාලා ඕන එකක් කරගන්න මම නිකන් ඉන්නවා. ඔක්කොම ඉවරයි. තරහ කියන එක අපේ ඔක්කොම ඉවර කරනවා. හරි? එතකොට ලෝභය කියන එක වෙනත් දේවල් වලට කැමැත්තක් ආව ගමන් අර අරමුණ වෙන පැත්තකට ඔක්කොම. එතකොට කොයි වෙලාවෙ අපි අරමුණු කරගත්තට හුඟක් කටට අරමුණු වලට යන්න බැරි වෙන්නේ ඒ අරමුණට තියෙන තීව්‍ර කැමැත්ත සහ ඒකට යන්න කරන මානසික ශක්තිය නැති හින්දා බොහෝ දෙනෙක් ඒවයි ආපස්සට එනවා. එහෙනම් තමන්ගේ සිත ගැන විශ්වාසය ඇති කරගත්තොත් තමන්ට පුළුවන් වුණොත් තමන්ගේ අඩුපාඩු සකස් කරගෙන ඉදිරියට යන්න එයා යන ගමන නම් වරද්දන්නේ නැතුව යන්න පුළුවන් වෙනවා. ඒකමයි ක්‍රමය. ඒ හින්දා මම අපේ දරුවන්ට ආය කියන්නේ මහා ශක්තිමත් කෙනෙක් වෙන්න කටයුතු කරගන්න. තමන් ජීවිතේ ඉතා ශක්තිමත් කෙනෙක් වෙන්න හරියට මෙන්න මේ වගේ තමන්ගේ හිත තමන්ට හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දිග ගමනක් යන්න කියනවා කාර් එකකින් කාට හරි. කිලෝමීටර් 1000ක් විතර යන්න කියනවා. තනියම. එයාගෙන් අහනවා ඔයාට යනකම් විශ්වාසද කියලා. එයාට අඩුම ගානේ රෝදේ ගැන පැච් එකක්වත් දාගන්න දන්නේ නැත්තම්. ටයර් එකක්වත් වාහනේ අඩුම ගානේ ස්පෙයර් වීල් එකක්වත් දාගන්න දන්නේ නැත්තම් එයාගේ ගමන යනවා කියන එක සිද්ධ වෙන්නේ. එයා කියනවා කියන්න බෑ. ඇයි? මොන හරි වුණොත් කියලා. හැබැයි එන අඩුපාඩු හදාගන්න පුළුවන් කෙනෙක්. වාහනේ අඩුපාඩුවක් ආවොත් මොන හරි හිර වුණොත් හෝස් එකක් ගියොත් පැච් එකක් ගියොත් ඒවා ඔක්කොම දාගන්න අඩුපාඩුවක් සාමාන්‍ය දුරට හරි හදාගන්න පුළුවන් කෙනෙක්ට නම් මේ ගමන යන්න කිව්වේ. එයා කියයි මං යනවා ඉවරනකම්. මොකද මට මේක මොන අඩුපාඩු ආවත් මට මේ වාහනේ හදාගන්න මං දන්නවා. ඒ වගේ අපි දරුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඔක්කොම කෙලින්ම ඇහුවොත්
තමන්ගේ අරමුණට තමයි යනවාමයි කියලා ස්ථීරද? මගේ අරමුණට මං යනවාමයි කියලා ස්ථීරද කියලා අන්න කාටද කියන්න පුළුවන්? මම යනවාමයි ස්ථීර වශයෙන්ම කියලා කියන්න පුළුවන් කාටද? ඒ ගමන යනතුරු හිතේ එන අඩුපාඩු තමන්ටම සකස් කරගෙන ඒ ගමන යන්න පුළුවන් කියලා, තමන්ගේ හිත ගැන තමන්ට අඩුපාඩු හදාගන්න පුළුවන් බව දන්න අය මගදී නතර වෙන්නේ නැතුව යනවා කියලා දන්න. ඒකට ටිකෙනම යනවා ස්ථීරව. මම දන්නවා මොන දේ ආවත් මොන බාධක ආවත් එන්නේ හිතේ විතරයි. ඒ බාධක අයින් කරගෙන යන්න මම දන්නවා. එහෙම හිත හදාගන්න බැරි අය කියන්න බෑ. ඉතින් බලමුකෝ මොනවා වේද දන්නේ නැහැ. ඉතින් අපි කොහොම වේද දන්නේ නැහැනේ කියලා පඬිතකම් කියලා නිකන් ඉන්නවා. හරිද? ඒ මොකද තමන්ගේ හිත තමන්ට හදාගන්න පුළුවන් විශ්වාසය නැති හින්දා. ඒකින්ද තමන් ගැන තමන් විශ්වාසයක් තියාගන්න තමන්ගේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. හොඳයි, අපි බලමු ඊළඟ සතියෙත් අපේ දුවේ පුතේ තව අපි කතා කරපු දේවල් වල සාරාංශයක් තව කතා කරලා කොහොමද මේක ස්ථීර කරගන්නේ කියලා. එහෙමනම් අපි හැම කෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ දරුවෙක් වෙන්න. නිකම්ම ජේෂ්ඨයෙක් නෙවෙයි, ශ්‍රේෂ්ඨ දරුවෙක් වෙන්න හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් අද ධර්ම දේශනාව ශ්‍රවණය කරපු සියලු දෙනාටම, සියලු දරුවන්ට මේ ධර්ම දේශනාවේ නිවසට අරගෙන ඉන්නට අවශ්‍ය කරන දායකත්වය උපයාසපේ මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස, එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. අපි ජීවිතයට යමක් එකතු කරගෙන කටයුතු කරන වාරයක් වාරයක් ගන්න මේ ධර්ම දේශනාව හේතුවෙන් ඒ අත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපිට මේ දායකත්වය දරන ඇත්තන් වැඩි වෙලාවක් ධර්මය දේශනා කරන්න බලාගෙන තමන්ගේ දායකත්ව කොලයක්වත් අඩුම ගන්න ලබා දීලා නැහැ. ඒ අය සැදැහැති නිබඳව ධර්මය ශ්‍රවණය කරන දායක පිරිසක් විදිහටයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අය කල්පනා කරේ අපි බාහුවලය යොදලා හරිහම්බ කරගත්ත ධනයෙන් වෙන් කරගත්ත මේ ගුවන් කාලයේ හැම මොහොතක්ම යම් කෙනෙකුට යහපතක් වෙන්නටම යෙදේවා කියන අරමුණෙන් තමයි ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නේ. ඉතින් නමුත් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට තමන් නමින් මේ අය වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.